අයිබෝන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක් ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත ලබා දීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ඉන්දිය විදේශ ඇමති ජනපතිට සහතික වෙයි ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයෙකු සතියකට පසු පොලිස් අත්අඩංගුවට ආසාදිතින් වාර්තා වීමත් සමගම මහනුවර පූජා පිටිය සහ ඇහැලියගොඩ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කරයි යහපාලන රජයේ සමයේ වසංගත 6ක් පාලනය කළා වත්මන් ආණ්ඩුවට එකක්වත් පාලනය කරගන්න බෑ හිටපු සෞඛ්‍ය ඇමති රාජිතගෙන් චෝදනා කට්ටියක් මිනිහක් අල්ලන් දඟලනවා කට්ටියක් පැණියක් අල්ලන් දඟලනවා විමල්ගේ චෝදනාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විදේශීය රටකට විකුණනවද අනුර ප්‍රශ්න කරයි කිසිම විදේශීය සමාගමකට නැගෙනහිර පර්යන්තයේ විකුණන්නේ නැහැ අගමැති පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙයි ලෝකයේ ලොකුම විහිළුව ලංකාවේ මැතිවරණ ක්‍රමයයි ඩලස් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් මේ මාස 18 වනදා දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. මෙරට ප්‍රධානතම බස් සමාගම් සියල්ල නියෝජනය කරන සමාජිකින්ගෙන් සැදුම්ලත් එම සම්මේලනය අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් මේ බව සඳහන් කළා. දැන් ඔය රාජ්‍ය අමතිතුමා කියනවා බස් 50ක් දැනටත් මාර්ග බලපත්‍රය අවලංගු කරුවයි කියලා වැඩිපුර මගුයි පැටවුවයි කියලා. ඇයි වැඩිපුර මේ මගී එල්ලීගෙන යන මගියට දඩයක් නෙව කරන්න මේ පනතේ නැද්ද? කොතනවත් තියෙනවා. කරන්නේ නැහැ. මම අපි ඔක්කොම ඉවසලා ඉවරලා දැන් මේ තීරණයක් කරලා තිනවා මේ මාසේ 18 වෙනිදා මැදියම රාත්‍රියේ සිට සියලුම බස් රථ ධාවනයෙන් ඉවත් වෙන්න. දැන් මාස කීපයක් පුරාම ධාවනය උනේ නැහැ බස් රථ. නමුත් අද වෙනකන් එකම ප්‍රවාහන බලධාරියෙක් මේ බස් අත ටික ධාවනය කරගන්න ක්‍රමවේදයක් හැදුවේ නැහැ මේ කොරෝනාත් එක්ක බස් අත නිකන් තියාගෙන ඉන්නවා මිනිස්සු ලීසින් එකට කල් දුන්නත් පොලිය ආදේශ කරලා තියෙනවා ඒකට වැල් පොලිය එනවා අපේ බස් අත හිමිකරුවන්ට ඊට පස්සේ බෙල්ලේ වැල දාගෙන තමයි වෙන්නේ තව ටික දවසක් ගියපුවාම ආදායම් බලපත්‍ර පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා කෝ ඒවට සහනයක් දෙනවා කෝ රක්ෂණයට සහනයක් දෙනවා කෝ ලක්ෂ 3ක 104 පොලියට ණයක් දෙනවා කිව්වා මේ වගේ ගොඩක් දේවල් කිව්වා දැන් මේ අපි ඉල්ලන්නත් ඉස්සෙල්ලා කිව්වා මොකද්ද කිව්වේ ලොක් බලපත්‍ර මාස 6කට නොමිල දෙනවා සල්ලි ගන්නෙ නෑ කියලා කිව්වා මේවා ගන්නවා මේවා අය කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට අප නියම කර තිබෙනවා රුපියල් බිලියන 13.7ක තැන්පතු නීති විරෝධී ලෙස බාර ගැනීම ආයත පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ දින ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂකවරුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව ඊයේ රාත්‍රියේ අසංක එදිරිසිංහ, අංජලි එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. නීතිපති දප්පුලිද ලිවේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කළ නියෝගයට අනුව ජීවක එදිරිසිංහ මහරාද අත්අඩංගුවට ගැනීමට නියමිත තිබූ අතර ඔහු ඊයේ දින අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණේ නැහැ. ඒ අනුව ජීවක එදිරිසිංහ මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් වුණා. පසුව අද පස්වරුවේ ETI සහ ස්වර්ණමහල් ආයතනයන්හි හිටපු අධ්‍යක්ෂකවරුන් සියු දෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් සැකකරුවන් සියු දෙනා අප මත මුදා හැරීමට නියෝග කළා. ඒ එක් අයෙකුට රුපියල් මිලියන බැගින් වූ ශරීර අප දෙකක් මතයි. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බහර දෙන ලෙසද නියෝග කර තිබෙනවා. මේට අමතරව ETI සහ ස්වර්ණමහල් ආයතනයන්හි හිටපු අධ්‍යක්ෂකවරුන් සියු දෙනාට සති දෙකකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබෙනවා.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී COVID-19 වෛරසයට එරෙහිව ඉන්දියාව විසින් නිපදවා ඇති එන්නත විදෙස් රටවලට ලබා දීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවට ඉන්දියා විදේශ අමාත්‍යවරයා සහතික වී තිබෙනවා. මේ අතර අද පසුවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දහතුන් වෙන ව්‍යවස්ථා සංශෝධනයේ බලය වැඩිම පිළිබඳවද අදහස් පළ කළා. දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි ඉන්දියා විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණේ සිය ප්‍රථම නිල හමුව සනිටුහන් කරමින්. ඉන් අනතුරුව ඉන්දියා විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා ආරම්භ වුණා. මෙහිදී කොවිඩ් වසංගතය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව නිෂ්පාදනය කරමින් සිටින කොවිඩ් එන්නත ප්‍රතිකාර අවශ්‍යතා નિවර්ධිව ඇස්තමිතු කිරීමෙන් පසුව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවයි. සෙසු රටවලට එන්නත අපනයන කිරීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන බවට ආචාර්ය ජයශංකර් මහතා මෙහිදී පොරොන්දු වී තිබෙනවා. මේට අමතරව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය LNG බලාගාර ව්‍යාපෘතිය නිවාස හා කෘෂිකාර්මික සංවර්ධන සහ පර්යේෂණ නිෂ්පාදන තාක්ෂණය විකල්ප බල ශක්ති මූලාශ්‍ර සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා පවත්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හමුවීමෙන් අනතුරුව ඉන්දියා විදේශ අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුව පැවැත්ුණා. මෙම හමුවීම අනතුරුව ඉන්දු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා. මේ සංචාරය සිදු කරන අවස්ථාව වන විට අපේ දෙරටම COVID-19 වෛරසය හේතුවෙන් අභියෝග රැසකට මුහුණ පා සිටිනවා. මේ වන විට COVID වෛරසයේ පසු බලපෑම් වශයෙන් අප දෙරටේම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කොට තිබෙනවා. කෙසේ වෙතත් කලාපීය සාමය සහ සංවර්ධනයේ වෙනුවෙන් අප රජයේ දැඩි ලෙස කැප වී කටයුතු කරන අතරම එහිදී ශ්‍රී ලංකාවේ එක්සත්භාවය, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාවයේ උදෙසා දේශපාලන විසඳුමක් අවශ්‍ය වනු ඇති බවයි මම විශ්වාස කරන්නේ. මෙරට ජීවත් වන දමිළ ජනතාවගේ ජනවාර්ගික අර්බුදයන් සමතේට පත් කිරීම වෙනුවෙන් වූ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට අර්ථවත් ලෙස බලය බෙදා හැරීම වෙනුවෙන් ලක්රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව අවධානය යොමු කළහොත් එය මෙරට එක්සත් භාවයට ඉදිරියේදී යහපතක් වනු ඇති බවයි මා මෙහිදී අවධාරණය කර සිටින්නේ. The immense cultural bonds strengthen our friendship in all times. असल वैसे ලෙස ඉන්දියාව මෙරටට ආර්ථික සමාජීය සහ දේශපාලනික වශයෙන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව වෙත දක්වන සුහදභාවය පිළිබඳව අප රජය ඉතාම ගෞරව කොට සලකනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ මෙරට ජීවත් වන සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සියලු ජන ප්‍රජාවන් වෙත සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන බවද මෙහිදී අවධාරණය කර සිටීමට මම කැමැතියි. එවගේම මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියා රජය දක්වනු ලබන සහයෝගය ඉදිරියේදීත් ඵලදායී ලෙස දක්වනු ඇති බවට අපි අපේක්ෂා කරනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් අද රාත්‍රියේ 8 පමණ වන විට වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 219 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල COVID ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය COVID ආසාදිත පුද්ගලයින් 5 දෙනා අතර සිටි තවත් රැඳවියෙකු අද ආරච්චි කට්ටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 31 වනදා පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් 5 දෙනා අතර සිටි තවත් රැඳවියෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ආරච්චි කට්ටුව ආනමිලුන්දාව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ නිමල් වසන්තනොහොත් ගැටයා නැමැති පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට ආරච්චි කට්ටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව අද දිනේදී එසේ පලා ගිය ඉතිරි සැකකරුවන් 4 දෙනාගෙන් එකයි අත්අඩංගුවටගෙන තිබෙනවා. මොහු වයිකාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වෙන්නේ. ඔහුව සංගවා තබා ගැනීමට ආධාර අනුබල දුන් බංගදෙනිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. තුෂාර ආර්යරත්න නැමැති 50 හැවිරිදි පුද්ගලයෙක් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා.
මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ඇගේ දරු දෙදෙනාටද COVID-19 වෛරසය අසාධනී වේ ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇගේ නිවසේ සේවය කරන ලද කාන්තාවකට පසුගිය දිනක සිදු කළ ආඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එම කාන්තාවට වෛරසය අසාධනී වේ ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ සේවකයෙකු කොරෝනා අසාධිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු එම තැපැල් කාර්යාලය තාවකාලිකව අසාධම ඇති බව තැපැල්පති රංජිතා රීරත්න මහතා ප්‍රකාශ කළා. මෙම තැපැල් කාර්යාලයේ සේවකින් දින කුසිත ඇති අතර මෙම තත්ත්වයේ හමුවේ සෙසු සේවකින් පස් දෙනාද නිරෝධායනට යොමු කර තිබෙනවා. වවුනියව පට්ටාන්චිචූර් ගම්මානයේ එකම පවුලේ පුත්කලින් පස් දෙනෙකුට COVID-19 වෛරසය අසාධනී වී ඇති බව වවුනියව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. මේ අතර අවිස්සාවේල්ල පුවක්පිටිය එල්ස්ටන් වත්ත ප්‍රදේශයේ පුත්කලින් 125 දෙනෙකුගෙන් සිදු කළ ආඹු PCR පරීක්ෂණවලදී පුත්කලින් 14 දෙනෙකුට COVID-19 වෛරසය අසාධනී වී ඇති බවට හඳුනා ගැනුණා. මේ හමුවේ අසාධිත පුත්කලින්ගේ ආශ්‍රිතින් 54 දෙනෙකුද නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. උදරයේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නාවලපිටිය මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ 84 හැවිරිදි පුත්කලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මේ පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ අදාළ පුත්කලයාට COVID-19 වෛරසය අසාධනී වී ඇති බවයි. මෙලෙස මියෙකුස් ඇත්තේ ගම්පොළ උඩ පළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන උලපනේ මාවතුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අද උදැසන 5 සිට පූජා පිටිය පොලිස් වසමේ බමුණුගම දෙවනවත්ත ග්‍රාම නිලධාරී වසම සහ ඇහැලියකොට පොලිස් වසමේ මොරකල ග්‍රාම නිලධාරී වසම අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. එසේම අද උදැසන 5 සිට අක්‍රීපත්තු පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් නවයක හුදකලා භාවය ඉවත් කිරීමටද COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ තාවකාලිකව වසා දැමු බෞද්ධ දහම් පාසල් යලි විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව දැනට හුදකලා කර ඇති ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර අනෙක් ප්‍රදේශයන්වල දහම් පාසල් විවෘත කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශයන්හි හැර සෙසු දහම් පාසල් එළබෙට 17 ඉරිදා සිට යලි විවෘත කරනු ඇත. කොරෝනා දේහයන්ට මුවා වී අන්තවාදය පෝෂණය කිරීමට උත්සාහ දරන දේශපාලකණීන්ට සහ පුද්ගලින් තෙරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ රටේ විරුද්ධ පක්ෂයේ ඇතැම් කල්ලි කණ්ඩායම් සියලුම කරුණු යටපත් කරලා අද අල්ලගෙන තින්නේ මිනියකුයි පැණියකුයි විතරයි. කට්ටියක් මිනියක් අල්ලගෙන දඟලනවා, තව කට්ටියක් පැණියක් අල්ලගෙන දඟලනවා. මේ රටේ සෞඛ්‍ය අංශ ඉතාම පැහැදිලිව තීරණයක් ගත්තා. කොවිඩ් 19 වෛරසයට ගොදුරු වෙලා ඒ වසංගතයට ගොදුරු වෙලා මියන පුද්ගලෙක් ඉන්නව නම් ඔහු සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් කවර ආගමක වුණත් ඔවුන්ගේ දේහය ආදාහනය කළ යුතුයි කියන තීන්දුව ගත්තා. ඒ තීන්දුවට මේ රටේ සියලුම ජනතාව අභියෝගයට ලක් කළේ නැහැ. කොවිඩ් 19 වෛරසය පිළිබඳ තවමත් අවසාන වශයෙන් අවබෝධයක් ලෝකේ කවර විද්‍යාඥයෙකුටවත් නැහැ. එක අවස්ථාවක කියනවා දින 14කින් වෛරසය යනවා කියලා, තව කියනවා 21කින් යනවා කියලා. දැන් කියනවා 10කින් යනවා කියලා. හෙට තව මොකක් කියයිද දන්නේ නැහැ. එහෙම තියෙද්දි තමයි අද මේ මෝඩ අමන මරිමෝඩ තකතිරු ඉස්ලාමන්තවාදී කල්ලි කියන්නේ භූමි දානය කරන්න අවසර දෙන්න කියලා. මේ මිනිය බදාගෙන අන්තවාදය පෝෂණය කරන්න හදන කවර පුද්ගලයෙක් වුණත් තරාතිරම නොබල උන්ට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ. ඒ නිසා අපි තා ඕනගමින් ඉල්ලනවා පොලිසියෙන්, පොලිස්පතිතුමාගෙන්, රහස් පොලිසියෙන් කරුණා කරලා මේ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලන නිගණ්ඨයන් සියලුම දෙනා මත්අඩංගුවට ගන්න. කොටහේන ආතුරු පුවිදිය රුවන්වැල්ල යන පොලිස් වසම් සහ කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේවත් යන ප්‍රදේශය මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් දේශීය ආයතනයක් වෙත පැවරීමට හෝ එහි කළමනාකාරීත්වය බහර දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එයද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ පැනයකට පිළිතුරු වශයෙන් මෙම නැගිනිර ජැටියේ 100%ක පූර්ණයි තියා කළමනාකරණේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගන්නා බවට සහතිකයක් මෙම පාර්ලිමේන්තුවට ලබා දිය හැකිද? අර කථානායකතුමනි අපරාජය විසින් මෙම නැගිනිර ජැටියේ කළමනාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කරනු නොමැත. පරණ ගිවිසුම මත සිටමින් මේ නව ගිවිසුමට යනවා කියන එක තර්කයක් නොවේ. මොකද නව ගිවිසුමම ඇවිල්ලා පරණ ගිවිසුමට වෙනස් ගිවිසුම. ඔබතුමා ඉදිරිපත් කළේ මේ ගිවිසුම එච්චර අපි එපමණ ගණන් නොගත යුතුයි කියන මට්ටමින් තමයි ඔබතුමා ඉදිරිපත් කළේ. මේක රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් දෙකක් අස්සම් කරා. එක ගිවිසුමක් අස්සම් කරනවා මලික් සමරවික්‍රම ඇමතිවරයා. දෙවනි ගිවිසුම අස්සම් කරනවා ඉන්දියානු රජය, ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය.
මුද්‍රිත මාධ්‍ය හා නව මාධ්‍ය ආවරණය වෙන විදිහට අලුත් පනතක් නිර්මාණය කරන්න. මෙතනදී අනෙකුත් මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි මර්ධනයක් සඳහා වූ පනතක්ද කියන එක මම ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. 1973 මට මතක විදිහට ගෙනාපු පනතක් තමයි පුවත්පත් පනත. ඒ වෙනකොටයි මේ අතරේ කාලපරාසය තුළ විශාල වෙනස්කීමක් තියෙනවා මාධ්‍ය සහ සංනිවේදන ක්‍රමවේදයන් තුළ. මාධ්‍ය නිදහස සහ මාධ්‍ය ශක්තිය රැකගන්න අතරතුර පුරවැසියාගේ නිදහස ආරක්ෂා විය යුතුයි කියන තැන මම අමාත්‍යවරයා හැටියට ඉන්නවා. දැන් ඔබතුමාවත් හාසිරලක් කරලා තියෙනවා ගැසට් ඇමති කියලා. ඇයි අර හාල් කොහෙද තියෙන්නේ? හාල් කොහෙද තියෙන්නේ? ඒ නෑ ප්‍රශ්නේ. මේ ගබඩා වල හාල් ගබඩා කරන්නේ අස්වැන්න කැපෙන පෑගෙන කාලට මිසක් අස්වැන්න නැති කාලට නෙමෙයි. විශේෂයෙන් සහල් තොග නිසිලස රජයේ ඉතිහාසයේ කවරදාක්වත් නොගත් ප්‍රමාණයක් මිලදී ගන්න. මේ මිලදී ගත්ත තොග ගබඩා කර තියන්නත් පාවිච්චි කළ හැකි සියලු ගබඩා පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඔබතුමාට බැරි වෙලා තිබෙනවා නේද? මේ වන විට මේ රටේ 43 ලක්ෂයක් 44 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම දී ගන්න බැරි වෙලා තිබෙනවානේ. දිස්ත්‍රික්ක 5කට 6කට ඒ රෙදි යවලා තිබෙනවා. අනිත් ඒවා අපි කරගෙන යනවා. එතකොට දැන් බලන්න මේ මේවා එකින් එක කරන්න ඕනේනේ. ඔතමාට විවේචනය කරන්න ලේසියි. මම අහපු ප්‍රශ්නය පොයින්ට් ඔෆ් ඕඩර් එකට වැඩිය වැදගත් ප්‍රශ්නයක්. 43 ලක්ෂයක් දූ දරුවන්ගේ නිල ඇඳුම ගැන ප්‍රශ්න කරනකොට ඇයි ඒක ලබා නොදුන්නේ කියන එක ගැන කතා කරනකොට එතුමා මාව පිස්සෙක් හැටියට දකින්න වැඩි. ඒක ප්‍රශ්නයක් නෑ. ඔය කරුණාකරලා මට කියන්න නිල ඇඳුම ලබා දෙන්නේ කවදද? ගරු විපක්ෂ නායකයෝනේ පිස්සෙක් කියපුවම ඉල්ල ලස් කර ගන්න. හැබැයි ඔබතුමාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබතුමාට කියේ බ්ලඩි ෆූල් කියලා. ඔව් ගොතලින් නතර කරමු. කොරෝනා වසංගත තත්ත්වයේ යටතේ අපගේ ආර්ථික මග පිළිබඳ අලුත් කතිකාවතක් අවශ්‍ය වෙලා තියෙනවා. ජනාධිපතිතුමා ඉදිරිපත් කළ ස්වයං පෝෂිත ජනතා ආර්ථිකයක් යන පරිසමාර්ථයෙන්ම අපි යථාර්ථයක් කරගැනීම සඳහා මතවාදීව ක්‍රියාකාරීත්වයෙන්ුත් වැඩ කළ යුතුයි. වෛරයෙන් වෛරයෙන් නොසන්සිදේ, අවෛරයෙන්ම වෛරයෙන් සංසිදේ යන මේ බුද්ධ වචනය ජපානයේ පුනරුදේ හැරවුම් ලක්ෂ්‍ය වූ බවට අපි ඉතිහාසයේ දෙස බලා තේරුම් ගත යුතුය ඇත. එවන් ආදරය, කරුණාව, මෛත්‍රිය හා දයාව මත පදනම් වූ ගුණයන් අද අප සමාජයේ සතුව පවතින්නේද? නොයසේ නම් අපි තවදුරටත් එකිනෙකා වෙන්කොට බෙදී වෙන් වී කුලල්කා ගැනීමටත් තවදුරටත් කටයුතු කරගෙන සිටින්නේද කියන්න පිළිබඳව අපි සලකා බලිය යුතුය ඇත. පොල් ගෙඩි අකුරු වලින් පත්තරවල තිබ්බ එක රටක් එක නීතියක් ජනාධිපති සමාවදන රැල්ලක් පටන් ගැහුවා. ඔය රැල්ල එන්නේ මොන පොල් පැලේ කන්නද කියන එකත් අපි හොඳට දන්නවා. මේ ලංකාවේ තියෙන අමුතු නීති රාශියක්. එක නීතියක් රාජපක්ෂ නීතිය. අනිත් නීතිය ගජමිතුරු නීතිය. අනිත් නීතිය කොවිඩ් නීතිය. අනිත් නීතිය දුප්පතුන්ගේ නීතිය. අනිත් නීතිය යුක්‍රේන් ජාතිකයන්ට දෙන නීතිය. මොකද සර් නෙව්ඩාලෝ කියන්නේ? දන්නවනම් කවුරු කියන්නේ සර් නෙව්ඩාලෝ. මේ කාලේ ඔබතුමාලා දැනගන්න ඕන ආණ්ඩු පක්ෂය කාටද? මේක යුක්‍රේන් භාෂාවෙන් සර් ෆේල් කියන එක. උදයංග වීරතුංග මේ ට්‍රැවල් බබල් එක ඇතුළේ ඉන්නවන මිනිහා මාස්ක් එකක් දාන්න නැතුව ප්‍රෙස් කරනවා. වින්සන් කරූ කියන හොඳ නළුවා මාස්ක් එකක් දාන්න නැතුව රුපියල් 5000 ගාව හිර යනවා. මම ආද කියනවා ලංකාවේ මේ සාපේන මූලිකවම හේතු වෙච්ච කරුණු කීපයක් තියෙනවා මම ඒක කියන්නම්. සර්ගේ පාස්කු කුමන්ත්‍රණේ. ඒ පාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා මේ රටේ. මුට්ටි දමලා මිනිසුන්ව රවට්ටපු සාපේ. කැලණියේ නයා පෙන්නලා දාපු සාපේ. අර දෝෂාභියෝගය ගෙනාවු වෙලාවේ ඉන්දියාවේ මලයාල ගුරු කංකාරෝ මෙහෙට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ හැම පුටුවකම ඌරුතල් ගෑවා. වෙනම හෙලිකොප්ටරකින් හපුතලවසි සාමි කියන කරන් ගිහිල්ලා අබයිස්ස උළුළු ලංකාවට අබයිස්ස මතුර කාන්තාවන් 30 ගානක් 40 ගානක් අරගෙන ගිහිල්ලා කිරිකල වලින් නෑගුවා. ඒවා මිත්‍යාවන් නෙවෙයිද? අන්න එක්සත් ජාතික පක්ෂය රට මේ රටට කරපු සාපය තමයි පාරාවලල් ලක්ෂයේ කැඩකලවිලා UNP-ට ඊට පස්සේ කවදාවත් ස්ථිර සාරස ජාග්‍රහණ කරන්න බැරි වුණේ ඒ සාපය තමයි ආවේ. දැන් එක්තරා නාලිකාවක් දිවාර ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලකින් සහ පංච පුද්ගල විනිසුරු මණ්ඩලකින් විසින් දුන්නු තීන්දුව 8 දෙනෙක් දුන්න තීන්දුව මම වෙනස් කරයි කියලා එක දිගට විවේචනය කරනවා. අධිකරණ ඇමතුමිනි ඒව අපහාස නොවේද? ප්‍රොෆෙට් මොහමඩ් කියලා තියෙනවා. බොරු සාක්ෂි නොකියව. හරාම්. මිනිමරුවෙක්ව තමුගේ කතිකත්වයෙන් බේරෙන එක හරාම්. ඔබතුමාට සර්ද සාක්ෂියට එකඟව කියන්න පුළුවන්ද? ඔබතුමාගේ ඔබතුමා පෙනී සිටි නඩු 36 පුද්ගල නිරෝෂි පුද්ගල රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමා මොනවාරි කතා කරනවා උත්තර දෙන්න ඉස්සෙල්ලා දුවනවා. ඒ වගේ කැංගරු ක්‍රම කරන්න නෙවෙයි අපි මෙතනට අවිල්ල තියෙන්නේ. අපේ රජය ඒව කරන්නෙත් නැහැ. මේ හැම වෙලාවෙම මේ බොරුවක් කියනවා 35ක් නඩු කියලා. කොහෙද 35ක් තිබුණේ? නඩු 3ක් තිබුණා. පොට්ටපල් බොරු නඩු. යහපාලන සමය තුළ වසංගත රෝග 6ක් තුරන් කිරීමට හැකියාව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී.
මැලේරියා පාලනය කරා මේ රටෙන් තුරන් කරා 2017 දී මම මේ රටෙන් බරවා රෝගය තුරන් කරා 2018 දී මම මේ රටෙන් සරම්ප රෝගය තුරන් කරා 2019 දී මම මේ රටෙන් රුබෙල්ලා රෝගය තුරන් කරා ඒ වගේම 2017 වෙනකොට මම මේ රටෙන් පිටගැස්ම මවගෙන් දරුවාට වැළඳෙන පිටගැස්ම මම තුරන් කරා මවගෙන් දරුවාට වැළඳෙන HIV රෝගය 2019 දී මම තුරන් කරා එතකොට 6ක් වසංගත රෝග මේ අවුරුදු 5කදී තුරන් කරලා තියෙනවා වසංගත රෝග 6ක් අවුරුදු 5ක් ඇතුළතදී ලෝකේ කොයි රටද තුරන් කරලා තියෙන්නේ කියලා මට හොයලා දෙන්න පුළුවන් නෑ එක එක රටක් මාස 4කින් ඩෙන්ගි ලංකාවේ කන්ට්‍රෝල් කරා අපි එතකොට කවුද පාලනය කරේ මේ වෛද්‍ය පරිපාලකයන් සහ මේ වෛද්‍ය විශේෂඥවරු එතකොට මේගොල්ලෝ ඔක්කොම ඉන්නෝ මේගොල්ලෝ යන්නේ නෑ මිලිටරි කට්ටියකින් ඕඩර් ගන්න අද ඇත්තටම මුළු රජයේ නිලධාරීන් රාජ්‍ය තන්ත්‍රයම ගැස්සිලා තියෙනවා තිගැස්සිලා තියෙනවා පොහොට්ටුවට ඡන්දෙ දුන්න කට්ටිය අද මේගොල්ලෝ කියනවා මෙයා ෆේල් ෆේල් විතරක් නෙවෙයි දැන් මිලිටරි කරණයක් මුළු රට පුරා එනවා බුදු දහමෙන් පෝෂණය වුණ මේ රට කිසි දවසක මිලිටරි ආඥාදායකත්වයකට යන්නේ නැහැ. ඒකට විරුද්ධව නැගී හිටිනවා මිනිස්සු. ඒකට අපි නායකත්වය දෙනවා. බලන්න මේ ආණ්ඩුව කොච්චර පිරිහිලාද කියලා. මේ ආණ්ඩුව බලයට පත් කරපු හාමුදුරුරු පහුගිය දවස් කීපෙදී මේ ආණ්ඩුව ගැන කියපුවා. මේ ඔක්කොම හොද්දට පොහට්ටුවට කඩේ ගිය කට්ටිය. මේ රිටේල් සයිස් එකේ නෙවෙයි හෝල්සෙල් ගියේ. සම්බුද්ධ ශාසනයට බෞද්ධ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරනවායි කියපු අය අද වෙනකොට කිසිම ආණ්ඩු කාලයක නොතිබුණු විදියට මේ රටේ හාමුදුරුන් ඝාතනයට ලක් වෙනවා මේ රටේ මහා සංඝරත්නය පැහැර ගැනීම සිද්ධ වෙනවා ඒ විතරක් නෙමෙයි අතුරුදහන් වීම සිද්ධ වෙනවා මේවට මේ ආණ්ඩුව මොනවද ගන්න ක්‍රියාමාර්ග කියලා අපි පැහැදිලිව අහනවා රටේ ආර්ථිකය යලි නගා සිටුවමින් කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කරගත යුතු බව අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපේ රටේ ආර්ථිකයත් සකස් කරගත යුතු වෙනවා. ඒ වගේම රෝගය වැළඳවීම අවම කර ගැනීම සඳහා කටයුතු කරන්නත් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරයේදී එක මොඩලයක් හැටියට නැත්නම් උදාහරණයක් හැටියට අපි සංචාරක ව්‍යාපාරය ගෙනල්ලා කටයුතු කරන්නත් ඒ වගේම මුහුදුකරය ආශ්‍රිතව තියෙන ඒ සුන්දරත්වය දකින්න ඒ සංචාරකයන්ට එන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තිබුණම සමහර තැන්වලදී මේ අත්දැක බැලීම් කරනකොට යම් යම් අඩුපාඩු තියෙනවා ඒවා හුවා දක්වලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන දේශපාලඥයෝ ඉන්නවා තවත් අය විරුද්ධයෙන් ඉන්නවා රුසියාව පැත්තෙන් ඒ අයට එන්න අපි ආරාධනා කරගත්තා ආරාධනා කරපුවම ඒ අය එනවා ලෝක ආර්ථිකයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් විපක්ෂයේ කොටස් නොදැනීම පිළිබඳව බරපතල ලෙස කනගාටු වෙනවා මේ ආර්ථික අසීරුතා අභියෝග අපිට විතරක් අදාළ දේවල් නෙමෙයි ඒ නිසා උන් හුවා දක්වනවා අපේ රජයේ කළමනාකරණ දෝෂ කියලා දක්වන්න යනවා ඉතින් ඒ කළමනාකරණ දෝෂය තමයි අර අවුරුදු 4 මාර කාල පරිච්ඡේදයේ ජනවාරි 2015 ජනවාරි 8 වෙනිදා තිබ්බ අඳුරු කාල පරිච්ඡේදය තුළ තමයි මේ රටේ ආර්ථික කඩාවැට සිද්ධ වුණේ වසංගත රෝග තත්ත්වයේ නොවන්න අපි විශ්වාස කරනවා අපේ රටේ ඉතිහාසයේ සුවර්ණමය වූ කාල පරිච්ඡේදය තමයි පෞගිය ජනාධිපතිවරණයත් එක්ක උදා වුණේ ආර්ථිකයේ වගේම අපේ කඩාගෙන වැටිච්ච ශ්‍රේෂ්ඨ තමයි සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ දුල මේ දින අරුබදය අපි දර අපේ ලෝකේ බලවත් ධනවත් රටවල් සියල්ලක් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ දවැන්ත බලවත් තියෙන එහෙම නැත්නම් ඒ පිළ පහසුකම් තියෙන රටවල් පවා මේ කළමනාකරණය කරගන්න බැරි වුණා පමණක් රටවල් මේක අතහැරලා දැම්මා මේක තමන්ගේ පාලනයෙන් ගිලිහි ගියා නමුත් අපේ රට පළවෙනි රටල සාර්ථක මර්ධනය කරා දෙවෙනි රටල යම් ප්‍රමාණකට මර්ධනය කරමින් ඉන්නවා පමණක් රටවල තුන්වෙනි රටලක් ඇවිල්ලා ඒ රටවල් විනාශෙ බින් තියෙන වෙලාවක නැවත වතාවක් තුන්වෙනි රටලක් නොවෙන්න කොහොමද කරන කාරණාව දිවන්න තමයි අපේ මැදිහත් වීම වෙලා තියෙන්නේ මෙරට මැතිවරණ ක්‍රමය ලෝකයේ ලොකුම දේශපාලන විහිළුව බවට පත්වැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා ඒ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී දැන් දැන්වල කියනවා දැන් පළාත් සභා මැතිවරණ එනවා ආදි වශයෙන් මම ඉතා වගකීමෙන් කියනවා මේ කොවිඩ් තත්ත්වය තුළදී මැතිවරණයක් කියන්න බෑ මැතිවරණයක් කියන්න පරිසරයක් නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලි රටට පොරොන්දුවක් දීලා තිනවා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ ලෝකේ විහිළු සපයනවා මැතිවරණ ක්‍රමවලින් අපේ රට අපේ රටේ දේශපාලන ආයතන හතරක් තියෙනවා විධායක ජනාධිපති පාර්ලිමේන්තුව පළාත් සභා පළාත් පාලන ආයතන විධායක ජනාධිපති ධුරය සඳහා ලෝකේ එක විදිහක මැතිවරණ ක්‍රමයක් කොහොමද තියෙන්නේ අනිත් ආයතන තුන සඳහා තියෙන්නේ මැතිවරණ ක්‍රම තුනක් ලංකාවේ පාර්ලිමේන්තුව තියෙන විදිහට නෙමෙයි පළාත් සභා තියන්නේ පළාත් සභා තියෙන විදිහට නෙමෙයි පළාත් පාලන ආයතන මේක හොඳ විකෘතියක් දේශපාලන විහිළුවකට ලෝකේ ලොකුම දේශපාලන විහිළුවකට දෙන හොඳම උදාහරණයක් ඒ නිසා වර්තමාන රාජ්‍ය නායකයා පැහැදිලිව කියලා තියෙනවා මේ මැතිවරණ ක්‍රමය කොට්ටාස මත පදනම් වෙච්ච සමානුපාතික නියෝජන ක්‍රමේ සාධනීය ලක්ෂණ රැකෙන මැතිවරණ ක්‍රමයක් අපි අඳුනලා දෙනවා. කොවිඩ් කියන්නේ අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රයේ දේශපාලන ශාස්ත්‍රයේ දුර්වලකමක් ඉඳ නෙමෙයි විශ්වීය මාරයක්. ඒතර මේ මාරයත් එක්ක සටන් කරන වෙලාවේ මැතිවරණත් කරගහගෙන මේ කරන හුණඟක් නෙමෙයි.
දැන් පොසිටිව් මිනිත් විශේෂාංකය. ගාල්ල හිල්සයිඩ් වත්ත සිරි සුදර්ශනගිරි බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජ්‍ය පනාකඩුවේ චන්දිම පොඩිහාමුදුරන් වහන්සේගේ හැකියාවන් පිළිබඳව අප පසුගිය දිනකදී පොසිටිව් මිනිට් විශේෂාංගයේ ඔස්සේ ඔබට අනාවරණය කළා. මෙම ස්වාමීන් වහන්සේ තවත් එලෙසම නව නිපැයුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ ජංගම දුරකථනයේ ඇති යෙදවුමක් මාර්ගයෙන් වාහනයක් ක්‍රියාත්මක කරවීමයි. සිරි සුදර්ශනගිරි බෞද්ධ මධ්‍යස්ථානාධිපති වැලිවතුරේ රතනසාර හිමියන් පවසන්නේ චන්දිම පොඩිහාමුදුරන්ගේ මෙම කාර්ය සඳහා ලිසි බලධාරීන්ගේ සහාය ලැබිය යුතු බවයි. මේ තුලින් පාකින් ලයිට් ඔන් කරන්න පුළුවන්. ඊට පස්සේ හෙඩ් ලයිට්, ඊට පස්සේ සම්පූර්ණ වයිපර් ඔන් කරන්න පුළුවන්. අමතරව වාහනේ පන ගන්න නවත්තන්න ස්වයංක්‍රීයව තමන්ගේ ජංගම දුරකථනයෙන් වාහනේ පන ගැන්වීම ඊට අමතරව වාහනේ සියලුම කොටස් ඒ කියන්නේ හෙඩ් ලයිට්, පාකින් ලයිට්, වයිපර් මේ කියනවා වූ සියලුම දේ තමන්ගේ ජංගම දුරකථනයෙන් ක්‍රියා කරන්න පුළුවන් ආකාරයෙන් නිර්මාණයක් සිද්ධ කළ තියෙනවා. ශ්‍රී ලංකා සෙරමික් ආයතනයේ විසින් ටයිල් සහ සනිපාරක්ෂක භාණ්ඩ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹදී සංවිධානය කර තිබුණා. දේශීය කර්මාන්ත කරුවන් නගා සිටවන්ට ඕනේ, ඒගොල්ලන්ව දිරිමත් කරන්න ඕනේ කියන එක තමයි පළවෙනි එක හැටියට අපි දකින්නේ. දෙවෙනි එක හැටියට අපි දකිනවා අපේ රටේ මේ වෙනකොට ඉම්පෝර්ට්ස් එනවා ඩොලර් බිලියන 21ක්. අපේ එක්ස්පෝර්ට්ස් තියෙන්නේ ඩොලර් බිලියන 11යි. එතකොට අපිට හැම අවුරුද්දකම ඩොලර් බිලියන 10ක මේ ඩෙෆිසිට් එකක් එනවා. එතකොට ඒ ඩෙෆිසිට් එක අපි පුරවන්නේ සංචාරක ශාස්ත්‍රයෙන් අපිට හම්බ වෙන ඩොලර් බිලියන 5ක් විතර වගේ. වගේම අපේ විදේශීය රටවල මේ අපේ ශ්‍රමිකයන් අපිට එවන සල්ලි. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් නෝවුඩ් ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන භගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ වතුකම්කරුවන් පිරිසක් වැඩ වර්ජනයක යෙදමින් විරෝධතාවේ නිරත වුණා. ඒ භගවන්තලාව ආර්යපුර සහ සිරිපුර ගම්මානවල පදිංචිකරුවන් දිනපතා ඔවුන් විසින් නිවාසවල බැහැර කරන කැලිකසල සහ ඝන අපද්‍රව්‍ය තේවත්තට බැහැර කිරීම හේතුවෙන් තේවත්තේ වැඩ කිරීමට නොහැකි බව පවසමින් හැටන් පොලිස් වසමට අයත් ලෙදන් මල්බ්‍රෝ කොටසේ අඩිපාරක් කසල හඳුන් දිවියකු මියගොස් සිටියේදී එම වතුයායේ වතුකම්කරුවන් විසින් හැටන් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව හැටන් පොලිසිය විසින් මේ පිළිබඳ නල්ලතන්නේ වනජීවී කාර්යාලයේ වෙත දැනුම් දී තිබෙනවා. මියගොස් සිටි හඳුන් දිවියාගේ ගෙල ප්‍රදේශයේ සහ පසුපස ගාතේ තුවාල කිහිපයක් තිබූ බවත් මෙසේ මියගිය හඳුන් දිවියා මන්දකට හසු වී කඩාගෙන විත් තේවත්තේදී මිය යන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 32 වැනි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. ජලි තොමියමු හෙටු දැස්සන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.